වට තොට ජෝතිතිතුමාද කතා කරන්නේ? ඔව් ඔව් මේ වැට යෝගීතුමා නේද? ආ වැට යෝගීතුමා තමයි කතා කරන්නේ. අම්මේ උග කාලෙකින් කියන්න කියන්න යෝගීතුමා. මේ අපිට බැරුණානේ මේ කොරෝනා රෝගීට අනාවැකියක් කියාගන්න. බැරුණානේ අප්පා මාත් මේ එක තමයි කල්පනා කරගෙන ඉන්නේ. ඔයාට කල්පනා කරන්න දෙයක් නෑ. ඔයා ඉතින් චන්දිට කිව්වා අනාවැකියත් කනාවට හරි ගියානේ. ඒකෙන් මට තමයි කෙලවුනේ. මට කොහෙද හරි ගියේ? මං ඊට කලින් වීඩියෝ එකක් දාලාන තිබ්බේ ඒ පවුලේ ජනාධිපති වෙන්න බෑ කියලා කිසිම කෙනෙකුට බලන්නකෝ අප්පේ අපරාදී. මං කියලා තියෙනවා කට වරද්ද ගන්න එපා කියලා. අයියෝ. යෝගීතුමා අපිට මේ කොරෝනා වලින්වත් මොනවාරි ගේමක් ගහගන්න බැරි වෙයි. කොරෝනා වලින් නම් ගේමක් ගහගත්ත හැකි. හැබැයි ජෝතිෂිතුමා මම කියන විදිහට වැඩ කරන්න ඕනේ. ඔයාට පුළුවන්ද කියන්නකෝ? පුළුවන් පුළුවන් යෝගීතුමා. මොකද ඉතින් කුට්ටිය එනවනම් අපි එක අම්මගේ දරුවෝ වාගෙනේ. මං හවස 4ට එන්න කිව්වා YouTube channel දෙක තුනකට. මේ උන් ආවට පස්සේ ඒකෙදී අර පොඩි එකව අපි අවුස්සලා තියෙමු. ඕකා දන්න මගුලක් නැහනේ. අපි දන්නේ නැහනේ ඔය ජෝතිෂිය ගැන. ඒකගේ අවුස්සන දෙයක් තියනවාද යෝගීතුමා? ඒකයි ඉතින් හැම නිතරම ඇවිස්සලානෝ ඉන්නේ. දැන් මම මොකද කරන්න ඕනේ යෝගීතුමා? ආයේ මොකුත් කරන්න දෙයක් නැහැ. ඔයා හවස 4ට අනිවාර්යයෙන්ම බන්දුලාගේ ගෙදරට එන්න ඕනේ. බන්දුලා ගෙදරට ආවන් පස්සේ මං ඊතර ටික කියන්නම්. ආ හරි හරි යෝගීතුමා මං 4ට එන්න. එහෙනම් මං තිබ්බා. ආ 4ට එන්න. යෝගීතුමා ආ මොකද මේ දරුවා හදිසියෙන් වාගේ? අනේ යෝගීතුමා අපේ දරුවට හරියට අමාරු යෝගීතුමා. දැන් බය නැතුව කියන්නකො ළමයෝ. දැන් අමාරු තියෙන්නේ ගෑන් ළමයටද පිරිමි ළමයටද? මගේ දුවට යෝගීතුමා. ගෑන් ළමයට අමාරුවක් තියෙනවා නම් පුතේ ඉස්පිතාලට නම් යන්න. එයාට ගෑන් දරුවෙක් නෙමෙයි පුතේ පිරිමි දරුවෙක් තමයි හම්බ වෙන්නේ. මොනාද යෝගීතුමා කියන්නේ? මගේ දුවට ළමයෙක් හම්බෙන්නද? මගේ දුව බැලලත් නැහැ. මගේ දුවට කොරෝනා අමාරුව. මගුලක් කතා කරනවා. DJ Shivam.